අද වප්පුන් පොහෝ දිනය සිංහල අලුත් අවුරුදු සමය තුල උදාවන අති උත්තරම දවස අවසරයි ස්වාමින් වහන්ස අද බක් පුර 15ක පොය දවස පින්තුල්ලා වෙනද වගේම මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා දැන් මේ සූදානම් වෙන්නේ පින්තුනේ මේ උදා වුණ රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න. පින්තුනේ ජෙවිජය දින දෙක තුන පුරාවට පින්තුල්ලා සිංහල අලුත් අවුරුද්දේ අසිරිය සතුටෙන් සමගියෙන් සාමයෙන් සමරලා සමහර විට පින්තුනේ ජීවිතය තුළ පංච නීවරණයන් වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. ඇත්තටම පින්තුනේ ඔබ මේ ගෙවි ගිය සිංහල අලුත් අවුරුද්ද සතුටින් සැමරුවාද? ඒ සිංහල අලුත් අවුරුද්දේ සුන්දර අසිරිය ජීවිතයට එකතු කරගත්තද? එහෙමත් නැත්නම් පින්තුනේ මේ රට තුල ඔඩුදුවන නානා ප්‍රකාර ප්‍රශ්න ගැන කතා කරලා ඒවා ගැන සිතලා ඒවා කෙරේ ගැටිලා පින්තුනේ ඔබේ ඒ සුන්දර සිංහල අලුත් අවුරුදු මංගල්‍ය පංච නීවරණ ගොඩක් බවතම පත් කරගත්තද පින්තුනේ? පින්තුනේ සිංහල බෞද්ධ ජාතිය කියන්නේ මේ ලෝක ධාතුව තුල පහළ වූ ශ්‍රේෂ්ඨම ජාතියක් පින්තුනේ. මේ සිංහල බෞද්ධ කම බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා දිව්‍යයන් බ්‍රහ්මයන් පවා වන්දනා කරනවා කියලා පින්තුනේ. සෑම 15ක පොය දවසකම අද වෙනි සුන්දර 15ක පොය දවසක තෞතිසාවේ සුදම් සභාව රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සත්‍ය දෙවියන්ගේ නායකත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් තෞතිසාවේ සිටින සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේ සුදම් සභාවට රැස් වෙලා සාදුකාර දෙනවා කියනවා, සතුටු වෙනවා කියනවා. ඇයි පින්තුනේ? එදාට තමයි සක්ක දෙවියන් දකින්නේ, සතරවරන් දෙවියන් දකින්නේ. අනේ අපේ තෞතිසාවට බොහෝම පිනති දෙවිවරු පහළ වෙලා කියලා. ඒ නිසාම දෙවිවරු සාදුකාර දෙනවා, සතුටු වෙනවා. මොකද පින්තුනේ මේ තෞතිසාවේ අලුතෙන් ඉපදෙන සෑම පින්වන්ත දෙවි කෙනෙක්ම ඒ තෞතිසාවේ ඕපපාතිකව උපත ලබන්නේ මේ සිංහල බෞද්ධ රටේ ඉපදිලා සීලෙන් දානෙන් සමාධියෙන් සිද්ධි වුණු කරලා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සිද්ධි වුණු කරලා පින් සිත් වඩලා පින්වතුනේ ඒ පින උපාදානය කරගෙන ඒ සස්ත්‍රීක තෞතිසාවේ දෙවියන් දිව්‍යාංගනාවන් බවට පත් වෙලා ඉපදෙනවා පින්වතුනි. ඒ නිසා මේ අලුතෙන් ඉපදින මේ පින්වන්ත දෙවිවරු දැකලා සත් දෙවියන් සාදුකාර දෙනවා කියනවා. අනිත් දෙවියන් සාදුකාර දෙනවා කියනවා. මොකද ඔබලා වැනි පින්වත් දෙවියන් නිසාමයි මේ දිව්‍ය තලවල අසුර බලය පරාජය කරලා මේ දෙවියන්ගේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ශක්තිය මේ දක්වා ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා දෙවියන් සතුටටපත් වෙනවා කියනවා පින්නතුනි. එහෙම සතුටටපත් වෙලා ඒ දෙවියන් මේ සිංහල බෞද්ධ රටට වන්දනා කරනවා කියනවා. අනේ තව තව මේ රට දිනේවා, තව තව මේ බෞද්ධකම ආරක්ෂා වේවා, සිංහලකම ආරක්ෂා වේවා, තව තව මේ උතුම් ආර්ය ෂ්ටාංගික මාර්ගය ආරක්ෂා වේවා. ඒ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ වඩලා තව තව ශාස්ත්‍රීක පිනති දෙවිවරු අපේ දිව්‍ය තලවල ඕපපාතිකව පහළ වේවා කියලා දෙවියන් සාදුකාර දෙනවා කියන පින්තුනි. ඔබ දැස් පියාගෙන දකින්න මේ සුන්දර 15ක පොය දවසේ පින්තුනි සියයට නගා ගන්න තෞතිසා දිව්‍යතලය. ඒ තෞතිසා දිව්‍යතලයේ දෙවිවරු ලක්ෂ ගානක් රැස් වෙලා මේ සුන්දර රාත්‍රියේ සුදම් සභාවට රැස් වෙලා පින්තුනි සත් දෙවියන්ගේ නායකත්වයෙන් සතරවරන් දෙවියන්ගේ නායකත්වයෙන් පින්තුනි ඒ දෙවිවරු
මේ ඔබේ සිංහල බෞද්ධ කමට මේ සිංහල බෞද්ධ රටට පින්තුනේ සාදුකාර දෙනවා නුවණින් දකින්න පින්තුනේ දෙවියන්ගෙන් සාදුකාර ලබන රටක් දෙවියන්ගෙන් සාදුකාර ලබන ජාතියක් සිංහල බෞද්ධ ජාතිය කියන්නේ පින්තුනේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනේ මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධෙක් වෙලා ඉපදෙනවා කියන කාරණය අති දුර්ලභ කාරණයක් කියලා පින්තුනි බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා කනකස් බෑවේ විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ උපතක් ඔබ ලබලා තියෙන්නේ කියලා පින්තුනි කනකස් බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ උපතක් ඔබ මේ ලබලා තියෙන්නේ ඔබ ලැබුවා වූ මේ සිංහල බෞද්ධ උපත පින්තුනි ඒසා දුර්ලභ උපතක් ඒ නිසා නිරතුරුවම ඔබ තේරුම් ගන්න ඔබේ සිංහල බෞද්ධ කම වගේ මේ සිංහල බෞද්ධ කම ආරක්ෂා වෙලා තියෙන මේ සුන්දර මාතෘභූමියේ වටිනාකම පින්තුනි අද මොකක්ද අපේ කරුමෙට ඇත්තටම අපේ මේ සිංහල බෞද්ධ මාතෘභූමිය වටිනාකම අපෙන් ගිලිහිලා යනවා පින්තුනි අපෙන් ඈතට යනවා අපි කලකිරීමටපත් වෙලා ජීවත් වෙනවා නමුත් පින්තුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රභාවයෙන් දේශනා කොට වදාළ ඒ උතුම් කල්යාණ ධර්මයන් තව තව ශ්‍රවණය කරලා ඒ උතුම් කල්යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කරලා පින්තුල්ලා දක්ෂ වෙන්න පින්තුනි ඔබ මේ උපන් දිමේ වටිනාකම නුවණින් තේරුම් ගන්න පින්තුනි එහෙම නුවණින් තේරුම් ගත්ත කෙනායි පින්තුනි මේ සිංහල බෞද්ධකමේ සැබෑ අර්ථය නුවණින් දකින්නේ මේ ගෙවි යන සිංහල අලුත් අවුරුදු මංගල්‍යය තුල ඇත්තටම සිංහල බෞද්ධකමේ සුවඳ ඔබ තුල තිබුණද පින්තුනි සිංහල බෞද්ධකමේ සුවඳ ඔබ තුල තිබුණද සිංහල බෞද්ධකමේ සුවඳ කියන්නේ පින්තුනේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳයි පින්තුනේ මේ ගෙවි ගිය සිංහල අලුත් අවුරුද්දේ ඔබේ නිවසේ කිරිබත් සුවඳ කැවුම් සුවඳ අතිවස සුවඳ ඉදුණු කෙසෙල් සුවඳ ඉක්මවා ගියා වූ සුන්දර සුවඳක් තිබෙන්න ඕනේ ඒ සුවඳ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මතු කරගත්තා වූ ඒ සුන්දර සුවඳ තෞතිසාවේ මේ මොහොතේ ඒ සුදම් සභාව රැස් වෙලා සත්‍ව දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු ලක්ෂ ගානක් සම්මාදිට්ඨියට පත් වූ දෙවිවරු සාදුකාර දෙනේ සුන්දර සුවඳ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳයි පින්තුනි ඔබේ අර්ධ සාක්ෂිය තට්ටු කළා අහන්න මේ විවේකී රාත්‍රියේ පින්තුනි සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන සුන්දර රාත්‍රියේ ඔබේ අර්ධ සාක්ෂිය තට්ටු කළා අහන්න සැබවින්ම මේ ගෙවි ගිය සිංහල අලුත් අවුරුදු මංගල්‍යයේදී ඒ සිංහල බෞද්ධකමේ සැබෑ සුවඳ වෙන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ ඔබේ ජීවිතය තුළ තිබ්බද පින්තුනි ඔබ ඔබේ ජීවිතය තුළින් චතුරාර්ය සත්‍ය මතු කරලා ගත්තද මේ සුන්දර අලුත් අවුරුද්ද උදා වෙන්නේ පුණ්‍ය කාලයෙන් පුණ්‍ය කාලයේ වෙන් වෙන්නේ පින්තුනි ආගමික ප්‍රතිපදාවන් උදෙසා පන්සලට ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා තෙරුවන් වන්දනා කරලා මහා සංඝරත්නය වන්දනා කරලා බණක් භාවනාවක් මෛත්‍රී භාවනාවක් ජීවිතයේ තුලින් වඩලා පුණ්‍ය කාලයෙන් ආරම්භ වෙන මේ සුන්දර සිංහල අලුත් අවුරුද්ද පින්තුනි ත්‍යාගයෙන් සීලයෙන් සමාධියෙන් පෝෂණය වෙලා අපේ ජීවිතයට එකතු කර දෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳමයි ඔබ නැවතත් හිතලා බලන්න සැබවින්ම මේ ගෙවි ගිය සිංහල අලුත් අවුරුදු මංගල්‍ය තුල ඔබේ ජීවිතයෙන්
ඔබේ ගෙදර දොරේ ඉන්න අනිකුත් සියලුම දෙනාගේ ජීවිත තුලින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ විහිදුනාද කියලා පින්වතුනි ඔබ දුක දුක හැටියට දැක්කද පින්වතුනි මේ මොහොතේ මේ වර්තමානයේ පින්වතුනි දුකෙන් පිරුණා වූ වර්තමානයක් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ පින්වතුනි දෝරේ ගලා යන සමාජයක් අපි ඉදිරියේ නිර්මාණ වෙලා තියෙනවා පින්වතුනි මේ දුක ඔබ දුක හැටියට දැක්කද එහෙමත් නැත්නම් මේ දුක ඔබ පින්වතුනි සැපක් හැටියට දැක්කද පින්වතුනි දුක දුක හැටියට දැකීමයි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ මුල් මාර්ග සත්‍ය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරන්නේ ඔබ මේ දුක කියන කාරණය මතු කරලා දැක්කනම් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේමයි පින්වතුනි දුකට හේතු දෙකක් නෑ පින්වතුනි දුක කියන තියෙන එකම එක හේතුවයි ඒකම එක හේතුව තමයි පංච උපාදානස්කන්ධය කෙරෙහි වූ තෘෂ්ණාව රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන් කෙරෙහි අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි පින්වතුනි දුකට හේතු වෙන්නේ ඒ නිසා ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුලින් දකින්න මේ මොහොතේ රට තුල අප්‍රමාණ ප්‍රශ්න මතුවලා තියෙනවා ඩීසල් පෝලිම් තියෙනවා පෙට්‍රල් පෝලිම් තියෙනවා ගෑස් පෝලිම් තියෙනවා ඒ වගේම බලවත් ආකාරයෙන් ආර්ථික ප්‍රශ්න තියෙනවා බඩු මිල වේගයෙන් ඉහළ යනවා පින්වතුනි මේ සෑම දෙයක්ම දුක හැටියට ඔබ නුවණින් දකින්න ඔබ මේ සෑම දෙයක්ම දුක හැටියට නුවණින් දකිද්දී පින්වතුනි ඊළඟට ඔබ දකිනවා මේ දුක ඇති උනේ කුමක් නිසාද කියලා තෘෂ්ණාව නිසාමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව හේතුවෙන් නම් දුක සකස් උනේ දුක නැති කරන්න තෘෂ්ණාවමයි නැති කරන්න ඕනේ කියලා තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ගෙවි ගිය සිංහල අලුත් අවුරුදු මංගල්‍යයේදී මේ කාරණා හතර ඔබේ ජීවිතය තුල තිබ්බද පින්වතුනි ඔබ මේ දුක දුක හැටියට දැකලා මේ දුකට හේතුව අපි තුල සකස් වෙන්නා වූ තෘෂ්ණාවමයි කියලා දැකලා පින්වතුනි මේ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනෙමයි කියලා දැකලා දුක නැති කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඔබ ගමන් කරාද පින්වතුනි මේ සුන්දර චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ ඔබේ ජීවිතයේ තුල තිබ්බද පින්වතුනි සංසාරය පුරාවට අපි මෙවැනි දුක්ඛ දෝමනස්යන් කොයිසානම් අපි විඳින්නේ නැද්ද සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිපුප්පන්නව ගෙවාගෙන පැමිණි මේ දීර්ඝ භව ගමනේදී පින්වතුනි අපි කොයිසානම් මෙවැනි දුක්ඛන්දරාවන් සංසාරෙ විඳින්නේ නැද්ද ඒ සෑම දුකක්ම විඳේ අපේ තෘෂ්ණාව නිසාමයි ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක නැති කිරීමේ එකම මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි පමණක් විශ්වාසය තියන්න කියලා පින්වතුනි ඔබ මොහොතක් දැස් දෙක පියාගෙන නුවණින් දකින්න දෙවියනේ මේ සෑම දුකක්ම සකස් උනේ ඉපදුන නිසාමයි පින්වතුනි ඉපදීම නිසාමයි මේ සෑම දුකක්ම සකස් උනේ අනේ ගිය ජීවිතේදී මම පිරිනිවී ගියානම් මට මේ දුක නැහැනේ අනේ ගිය ජීවිතේදී අවම වශයෙන් මම සෝවාන් ඵලයට පත් වුණානම් මේ දුක නැහැනේ පින්වතුනි අපිට ගිය ජීවිතේ අපේ පටිච්ච සමුප්පන්න පෙර ජීවිතේදී චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ අපි ජීවිතේට එකතු කරගත්තේ නැහැ පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ අපි ජීවිතේට එකතු නොකරගත් නිසාම පින්වතුනි අපි දුක දුක හැටියට දැක්කේ නැහැ දුකට හේතුව තෘෂ්ණාව හැටියට දැක්කේ නැහැ
අපි හැම වෙලාවම දුකට හේතුව හැටියට කවුරුන් හෝ පුද්ගලයෙකුට තමයි ඇඟිල්ල දික් කළේ. අද අපි මේ දුක පින්වතුනි තෘෂ්ණාවේ ඵලයක් කියලා නොදැක අපි දුකට හේතු හැටියට කී දෙනෙකුට ඇඟිලි දික් කරනවාද පින්වතුනි? රජයට ඇඟිල්ල දික් කරනවා, රාජ්‍ය නායකයින්ට ඇඟිල්ල දික් කරනවා, නිලධාරීන්ට ඇඟිල්ල දික් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආත්මීය සංඥාවන්ට ඇඟිල්ල දික් කරන මොහොතක් පාසා අපි තුල තව තෘෂ්ණාවමයි වැඩි වෙන්නේ කියලා, තව තව ඇලීම් ගැටීම්මයි වැඩි වෙන්නේ කියලා. ඒ ඇලීම් ගැටීම් වැඩි වෙන මොහොතක් පාසා අපි තව තවමයි තවත් දුකමයි ජීවිතයට එකතු කරගන්නේ කියලා. ඒ නිසා පින්වතුනි නිරතුරුවම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ ඔබේ ජීවිතයට එකතු කරගන්න මේ මොහොත මාරයා සක්‍රීයව ජීවත් වෙන මොහොතක්. මාරයා සක්‍රීයව ජීවත් වෙන මොහොතක පින්වතුනි ඔබ දක්ෂ වෙන්න ඕනේ මාරයාගේ දැස් අන්ධ කරන්න. පින්වතුනි ඔබ තාමත් මාරයාගේ දැස් අන්ධ කරන්න දක්ෂ නැහැ. පින්වතුනි ඔබ මාරයාට උවමනාවෙන් ඇස් දෙනවා. මාරයාට උවමනාවෙන් ඇස් දෙද්දී ඒ ඇස් වලින් මාරයා වේදනා සංඥා සංකාර විඥාන ධර්මයෝ උපද්දවලා දෙනවා. පින්වතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මෙවැනි මොහොතක මාරයාගේ ඇස් අන්ධ කරන්න කියලා, පංච උපාදානස්කන්ධ ලෝකේ දැස් අන්ධ කරන්න කියලා. පින්වතුනි මාරයාගේ දැස් ඔබ කොහොමද අන්ධ කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරයාගේ දැස් අන්ධ කරන්න නම් ඔබ සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න ඕනේ කියලා. පින්වතුනි සම්මා සමාධිමත් හිතක් ඔබ ඇති කරගන්න ඕනේ. දුක දුක හැටියට දැකලා, දුකට හේතුව තෘෂ්ණාව හැටියට දැකලා, දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුයි කියලා දැකලා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා පින්වතුනි මාරයාගේ ඇස් අන්ධ කරන්න. මාරයාගේ ඇස් අන්ධ කරපු තැන පින්වතුනි ඔබ සුන්දර සම්මා සමාධිමත් හිතක් තුල ඉන්නේ. පංච නීවරණ තුනී වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවන් යටපත් වෙලා පින්වතුනි තියෙන්නේ. සත්‍යකින්ම ඔබ ගෙවි ගිය සිංහල අලුත් අවුරුදු මංගල්‍යය තුල චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය සුවඳ ජීවිතයට එකතු කරගෙන මාරයාගේ ඇස් අන්ධ කළාද පින්වතුනි? ඔබ මාරයාගේ ඇස් අන්ධ කළාද? එසේ නැත්නම් මාරයාගේ ඇස් තව තව ශක්තිමත් කළාද පින්වතුනි? මාරයාගේ ඇස් ඇන්ද කළොත් පමණක්මයි ඔබ සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ප්‍රීතිය පස්සද්ධිය ජීවිතයට එකතු කරගත්ත දක්ෂයෙක් බවට පත් වෙන්නේ. ඉන් මෙහා පින්වතුනි අපි නිරතුරුවම පංච නීවරණයන්ගේ ගොදුරු බවටයි පත් වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ගෙවි යන සිංහල අලුත් අවුරුදු මංගල්‍යයේදී මේ දක්වායේ සිංහල බෞද්ධකමේ සැබෑ අර්ථය වෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් පින්වතුනි මේ සුන්දර අවස්ථාවේ මේ පුර පසළොස්වක පොයේ දවසේ මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ රාත්‍රියේදී පින්වතුනි ඔබ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දකින්න මේ මොහොතේ අරමුණු වෙන සෑම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයක්ම පින්වතුනි දුක හැටියට දකින්න. මේවා ඩීසල් පෝලින්, පෙට්‍රල් පෝලින්, ගෑස් පෝලින්, ආර්ථික ප්‍රශ්න, බඩමිල වැඩිවීම, ඒ ආකාරයෙන් විවිධ සංඥාවන් තුලින් දකින්න එපා පින්වතුනි. විවිධ සංඥාවන් තුලින් දකින්න එපා. මේ සෑම දුකක්ම දුක හැටියට දකින්න. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ පළවෙනි අර්ථය හැටියට දකින්න. රට පුරා මේ මතුවෙන සෑම දුකක්ම සිහියට නගාගෙන
අනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී දම් පුරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෝකෙට දේශනා කරලා අපිට ඉගැන්නුවේ මේ දුක දුක හැටියට දකින්න නේද කියලා මොහොතක් හිතන්න බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න පින්නතුනේ මේ දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලාම දකින්න මේ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුමයි කියලා දකින්න නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතු කරගන්න පින්නතුනේ ඔබ වටා පිටා මොහොතක් බලන්න සමාජයේ දේශ මොහොතක් බලන්න අනිකුත් සහෝදර පින්වතුන්ලාගේ ජීවිත දේශ මොහොතක් බලන්න අපි මේ කොහි බැලුවත් පින්වතුනි දකින්නේ සුන්දර ධර්මයක්මයි සක්කාත ගුණේ ඒ කියන්නේ සරල ගුණෙන් යුක්ත වූ ඒහිපස්සික ධර්මයක්මයි පින්වතුනි ඒ නිසා මේ මොහොතේ රට තුල කොයි ආකාරයෙන් ප්‍රශ්න උද්ගතව තිබ්බත් පින්වතුනි ඔබ ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේට නම් ඔබ ගරු කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට නම් ඔබට අවශ්‍ය මේ දුකෙන් මිදෙන්න නම් පින්වතුනි මේ සුන්දර මොහොත පින්වතුනි ඔබ උදෙසාම උදා වූ මොහොතක්මයි පින්වතුනි මේ භික්ෂුව දැස් පියාගෙන වටා පිටාව දිහැට හිත යොමු කරන සෑම තැනකදීම භික්ෂුව දකින්නේ සුන්දර ධර්මයක්මයි ධර්මයේ ඒහිපස්සික ගුණයක්මයි විවෘතව බබලන්නා වූ සුන්දර ධර්මයක්මයි පින්වතුනි පින්වතුන්ලාට මතකද මීට වසර දෙකකට පෙර ආතුව පන්සිල් මළුව වැඩසටහන තුලිනුත් අපි අප්‍රමාණ වාරයක් ජනතාවට මතක් කළා මේ රටට ධාර්මික විනයගරුක නායකයෙක් අවශ්‍යයි කියලා පින්වතුනි ඒ අවශ්‍යතාවය ලෞතුරා බුදුරජාණන් වහන්සේත් අතීතයේ දැක්කා ලෞතුරා බුදුරජාණන් වහන්සේත් විශ්වාස කළා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා චිරස්ත්‍ය උදෙසා ධාර්මික නායකින්ගේ අවශ්‍යතාවය පින්වතුනි සිල්වත් නායකින්ගේ අවශ්‍යතාවය විනයගරුක නායකින්ගේ අවශ්‍යතාවය ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ අතීතේ කොසල් රජතුමාට බිම්බිසාර රජතුමාට අජාසත් රජතුමාලාට නිරතුරුවම ධර්මයෙන් උපකාර කළේ බුදුරජාණන් වහන්සේ රජවරුන්ට ඇමතිවරුන්ට සිටුවරුන්ට එදා ධර්මයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන්නේ ඒ අයගේ ආයුෂ වර්ණය සැපය බලය ශක්තිමත් කොට දුන්නේ එමතුනේ ඒ අයගේ රාජ්‍ය පාලනය තුළින් සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක් ලබා ගැනීම උදසාමයි පින්වතුනි ආරක්ෂාවක් ලබා ගැනීම උදසාමයි ඒ නිසාම භික්ෂූන් හැටියට මේ රටේ මහා සංඝරත්නය හැටියට ජනතාව හැටියට රටට ආදරය කරන ජනතාව හැටියට ඔබලා සියලු දෙනාම පින්වතුනි රටට විනයගරුක නායකයෙක් ලැබේවා කියන බලාපොරොත්තුවෙන් කටයුතු කළා ඒ වෙනුවෙන් පින්කම් කළා ඒ වෙනුවෙන් සත්‍යක්‍රියා කළා ඒ වෙනුවෙන් මෛත්‍රී චිත්තයන් වැඩුවා පින්වතුනි අනේ මෙපින් බලයෙන් අපේ මාතෘභූමියට රටට හිතැති ධාර්මික විනයගරුක නායකයෙක් ලැබේවා කියලා පින්වතුනි ඒ අහිංසක ප්‍රාර්ථනාවන්නේ මනුෂ්‍යත්වයේ ප්‍රාර්ථනාවන් වැරදුනේ නැහැ පින්වතුනි වැරදුනේ නැහැ ඔබලා තුල වැඩුණා වූ පිනේ ශක්තිය නිසාම මහා සංඝරත්නය තුල වැඩුණා වූ මෙත් ශක්තිය නිසාම පින්වතුනි මීට වසර දෙකකට පෙර ආතුව සුන්දර පාලකයෙක් ඔබේ රට ලැබුණා ඒ පාලකයා 169ක බහුතර ජන බලයක් ලබාගත් පින්වතුනි කුමක්ද මේ ලැබුවා වූ බලය ධර්මයේ ඒහිපස්සික ගුණයක් අපි දකින්නේ ජනතාවගේ පිනේ ශක්තිය පින්වතුනි ඔබලා මිස්සිතෙන් මනුෂ්‍යත්වයෙන් යුතුව පින්කම් කරලා සත්‍යක්‍රියා කරලා මෛත්‍රී වඩලා පින්වතුනි මේ සිංහල බෞද්ධ මාතෘභූමිය
සියලෝම ජාතීන් සමගියෙන් ජීවත්වන මේ මාතෘභූමියේ ආරක්ෂා උදෙසා ඔබේ ඇති කරගත්තා වූ ප්‍රාර්ථනාවන් පින්තුනේ පින විසින් සඵල කර දුන්නා ඔබලා තුල වැඩෙන කුසල් ධර්මයන් විසින් සඵල කර දුන්නා පින්තුනේ ඒ නිසාමයි හැමෝම සතුටු වෙන ආකාරයෙන් හැමෝම සතුටු කරලා 169ක බහුතර බලයකින් සුන්දර නායකයෙක් රටට ලබා දෙන්නේ පින්තුනේ ධර්මයේ වරදක් නැහැ ඔබ මොනම හේතුවක් නිසාවත් මේ මොහොතේ රටේ උද්ගත වී ඇති ප්‍රශ්න නිසා පින්තුනේ ධර්මයේ කෙරෙහි සැකයක් ඇති කරගන්න එපා ධර්මයේ කෙරෙහි අදු තක්සේරුවක් ඇති කරගන්න එපා ධර්මයේ වටිනාකම දුර්වල කොට දකින්න එපා පින්තුනේ සුන්දර ධර්මයක්මයි එදා ඒ 169ක් ලැබූ බලය පිනේ ඒහි පස්තික සුන්දර ධර්මතාවයක්මයි විවෘතව බැබළුණා වූ සුන්දර ධර්මතාවයක්මයි පින්තුනේ එනිසා ඒ ලැබුවා වූ සුන්දර බලය ඒ විපාකයට ලැබිනියා වූ සුන්දර පින පින්තුනේ මොකක්ද සිද්ධ වුනේ ඒ පිනේ ආස්වාදේ නිසාම ඒ 169ක් බලය ලබාගත් පින්වත් මහත්මයා පිනේ ආස්වාදේ නිසාම කාරණා තුනක් අමතක කළා පින්තුනේ අපේ අභාග්‍යයට රටේ අභාග්‍යයට සම්මා සම්බුද්ධ ශාසනයේ අභාග්‍යයට ඒ පින්වත් නායකයා ඒ පිනෙන් උපන් නායකයා කාරණා තුනක් අමතක කළා ඒ කාරණා තුන එතුමාට අමතක කෙරෙව්වේ කවුරුවත් නෙමෙයි පින්තුනේ පිනේ ආස්වාදයමයි පිනේ ආස්වාදයමයි ඒ පිනේ ආස්වාදය නිසා ඒ ජයග්‍රහණය ලැබූ පින්වත් මහත්මයා අමතක කළා වූ කාරණා තුන කුමක්ද පින්තුනේ 1. කල්යාණ මිත්‍රාශ්‍රය 2. සද්ධර්ම ශ්‍රවණය 3. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම පින්තුනේ මෙන්න මෙතනයි පින්තුනේ මේ විනාශයේ ආරම්භය මේ අඩුවේ ආරම්භය මේ වරදේ ආරම්භය සිද්ධ වෙන්නේ ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ සමහර පින්වතුන්ලා ප්‍රශ්න කරනවා දෙයනේ තෙරුවන් වැඩ සිටින රටේ ජයශ්‍රී මහා බෝසමිඳුන් සන්නමාලී මහා සෑසමුදුන් වැඩ සිටින රටේ මේසා මහා සංඝරත්නය වැඩ සිටින දන්පැන් පූජා කරන මේ රටේ මේසා පිරිස් පංච සීලය තුල සුරකින මේ රටේ ඇයි මෙවැනි තත්වයක් ඇති වෙන්නේ කියලා තෙරුවන්ගේ ශක්තිය දුර්වල වෙලාද සංඝරත්නයේ ශක්තිය දුර්වල ධර්මයේ ශක්තියෙන් දුර්වල වෙලාද කියලා පින්තුනේ සද්ධා වඩු පින්තුල්ලා තව තව සද්ධා වඩු වෙන දිශාවටමයි සිටුවිලි සකස් කරගන්නේ පින්තුනේ තෙරුවන්ගේ වරදක් නැහැ පින්තුනේ මේ උතුම් ලෞතුරා ධර්මයේ වරදක් නැහැ පින්තුනේ ඒ ලෞතුරා ධර්මයමයි මේ සෑම ප්‍රශ්නාවලියක් තුලින්ම අපිට මතු කරලා දෙන්නේ ධර්මයේ අගයමයි ධර්මයේ වටිනාකමමයි ධර්මයේ සත්‍යතාවයමයි පින්තුනේ නමුත් අනුනගේ තෘෂ්ණාවට ධර්මය ඵලි නෑ පින්තුනේ අනුනගේ තෘෂ්ණාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඵලි නැහැ අනුනගේ තෘෂ්ණාවට මහා සංඝරත්නය ඵලි නෑ පින්තුනේ මීට වසර දෙකකට පෙර ආතුව අනේ ඔබ මනුෂ්‍යත්වයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් සත්‍යයක් ක්‍රියා කළා සිල් ආරක්ෂා කළා මෙත් වැඩුවා මහා පින්කම් සිද්ධ කළා පින්තුනේ රටට යහපත් නායකයෙක් ලැබේවා කියලා ඒ පින විපාක දුන්නා ඒ පින විපාක දුන්නා ධර්මයේහි පස්සික ගුණයක් ඒ විපාකය තුලින් අපි දකින්නේ 169ක බලය කියන්නේ ධර්මයේහි පස්සික ගුණයක්මයි අපි ඒ දැක්කේ නමුත් ඒ ගුණේ පින්තුනේ ඒ බලය ලැබූ පින්වත් නායකයා පින කෙරෙහි ඇති කරගත්තා වූ ආස්වාදය නිසාම කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ඇසුරෙන් කල්‍යාණ මිත්‍ර භාවයෙන්
බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කල්යාණ ධර්මයන්ගෙන් ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා පින්නතුනේ චතුරාර්ය සත්‍ය මතුකලේ නැහැ. තම ඇමති මණ්ඩලය තුලින් මන්ත්‍රී මණ්ඩලය තුලින් ජනතාව තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය මතු කරගත්තේ නැහැ පින්නතුනේ. ඕනෑම පාලකෙක් දක්ෂ විය යුතුයි. පින නිසා තමන් ලබන්නා වූ බලය උපයෝගී කරගෙන පින්නතුනේ ජනතාව තුල පංච නීවරණයන් නැති කරන්න නෙමේ, පින විසින් තමන්ට ලබා දෙන බලය උපයෝගී කරගෙන පින්නතුනේ ඒ බලය ප්‍රඥාවක් බවට පත් කරගන්න, තමන් ප්‍රඥාවෙන් ශක්තිමත් වෙලා ජනතාවත් ප්‍රඥාව දිශාවට අරගෙන යන්න. ලෞකික ප්‍රඥාවේ සුන්දර අර්ථයන් දෙකක් තියෙනවා පින්නතුනේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් තුළින් ජනතාව පෝෂණය කරන්න ඕනෑම නායකයෙක් දක්ෂ විය යුතුයි පින්නතුනේ. නමුත් ඒ දුර්වලතාවයන් නිසාම පින්නතුනේ අවසානයේ මේසා ජනතාව දුකට පත්වෙන පරිසරයක් නිර්මාණය කළා. භික්ෂුව නැවතත් ඔබට කියනවා පින්නතුනේ, ධර්මයේ වරදක් නැහැ, ලෞතර බුදුරජාණන් වහන්සේගේ වරදක් නැහැ, මහා සංඝරත්නයේ වරදක් නැහැ. මේ සෑම ධර්මතාවයක් තුළින් අපි දකින්නේ සුන්දර ධර්මයේ ස්වකාත ගුණයක්මයි, ධර්මයේ සුන්දර සිටික ගුණයක්මයි, ධර්මයේ සුන්දරෙහි පස්සික ගුණයක්මයි පින්නතුනේ. ඒ නිසා ඔබ මේ මොහොතේ තව තව ධර්මයට ලං වෙන්න, තව තව ධර්මයට කිට්ටු වෙන්න, තව තව ධර්මයේ ජීවිතයට දරා ගන්න. දෙවියනේ, මේ ධර්මයමයි පින්නතුනේ මේ ලෝකේ, මේ ධර්මයමයි පින්නතුනේ අපිට ජීවිතයේ ඇත්ත, මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත, මේ තෘෂ්ණාවේ තියෙන වියරුභාවය අපිට මතු කරලා දෙන්නේ පින්නතුනේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම මේ සකස් වෙන දුක තව තව තෘෂ්ණාවෙන් පෝෂණය කරන්නේ නැතුව, මේ සකස් වෙන දුක තව තව ඇලීම් ගැටීම් වලින් පෝෂණය කරන්නේ නැතුව දුකට හේතුව මතු කරගෙන, අනේ මේ දුකට එකම හේතුව අපි තුල තිබූ තෘෂ්ණාවමයි, පිනේ ආස්වාදය කෙරෙහි අපි තුල ඇති වූ තෘෂ්ණාවමයි, වර්ණයේ සැපයේ බලය කෙරෙහි අපි තුල ඇති වූ තෘෂ්ණාවමයි. ඒ නිසාමයි අපි ඒ තෘෂ්ණාව පසුපස යන්න ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මගහැරියා පින්වතුනේ. සම්මා දිට්ඨිය අර්ථයන් මගහැරියා, තෙරුවන් කෙරෙහි සද්ධාව මගහැරියා, බුදුරජාණන් වහන්සේට අදාළව අපේ ජයග්‍රහණයන් පෝෂණය කරගත්තේ නැහැ පින්වතුනේ. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපේ ජයග්‍රහණයන් පෝෂණය කළේ නැහැ. අනේ මේ මාතෘභූමිය දෙවියන් බ්‍රහ්මයින් වන්දනා කරන මාතෘභූමියක් කියලා දැක්කේ නැහැ. මේ මාතෘභූමිය මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අර්ථවත්ම ආරක්ෂාකාරී වී තිබෙන භූමිය කියලා අපි දැක්කේ නැහැ පින්වතුනේ. ඒ නිසාම සම්මා දිට්ඨියෙන් අපි අපේ ජයග්‍රහණයන් පෝෂණය කළේ නැහැ, සම්මා සංකප්පයෙන් අපේ ජයග්‍රහණයන් පෝෂණය කළේ නැහැ. ජනතාව හිංසාවට පත් වෙලා, ජනතාව දේශයෙන් වෛරයට පත් වෙලා පින්නතුනේ දවසින් දවස සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ ලෞකික ප්‍රඥාවන්ගේ දුර්වලභාවයන්ට ජනතාව පත් වෙලා තියෙනවා පින්නතුනේ. සෑම පින්වත් පාලක මහත්මයෙක්ම දක්ෂ යුතුයි. පින නිසාම තමන් ලබන්නා වූ බලය පින්නතුනේ ඔබේ ජනතාවගේ ප්‍රඥාව උදෙසාම මෙහෙවන්න පින්නතුනේ. ඔබේසේ ප්‍රඥාව උදෙසාම මෙහෙවන්න නම් ඔබ දක්ෂ විය යුතුයි ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ ජීවිතයට එකතු කරගන්න. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ ඔබ ජීවිතයට එකතු කරගත්තොත් පින්නතුනේ මේ සුන්දර සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් උදා වුණා අවස්ථාවේ පින්නතුනේ ඔබලා මේ රටේ රටවාසී ජනතාවට දෙන සුන්දරම අලුත් අවුරුද්ද පෑග්ග තමයි. අනේ නායක පින්නතුනේ,
ජනතාවගේ පිනටයි ඔබලා බලයට පත් වුනේ ඒ නිසාමයි 169 අතිශය බහුතරයක් ඔබලා ලබා ගන්නේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ඔබලා ලබා ගන්නේ ජනතාවගේ පින නිසාමයි ඔබලාගේ පින නිසාමයි පින්තුනේ ඒ නිසා ඒ පින අපතේ හරින්න එපා ඒ පින ආස්වාදයට යට වෙලා මේ උතුම් සිංහල බෞද්ධ කමට පින්තුනේ අගතිය දුර්වලභාවයක් ඇති කරන්න එපා මේ සිංහල බෞද්ධ කමට සියලු ජාතීන් සමගයෙන් ජීවත් වෙන මේ මාතෘභූමියට පින්තුනේ ලෝකයා ඉදිරියේ හැල්ලුවට පත් කරන්න එපා දැන් මේ සියල්ලම සිද්ධ වෙමින් පවතිනා පින්තුනේ නමුත් ධර්මයේ ඔබට අවස්ථාව මතු කළා දීලා තියෙනවා පින්තුනේ මේ සෑම ව්‍යාසනයකින්ම මිදිලා නැගී හිටින්න ඒ නිසා මේ සුන්දර සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් සමරන මේ මොහොතේ පින්තුනේ අද මේ බක් පුර 15ක පොහොයක් දෙදිලා තියෙනවා සුන්දර අවස්ථාවක් පින්තුනේ ඒ නිසා මේ රටේ සෑම පාලක පින්වතෙක්ම කරුණා කරලා ජනතාවට සුන්දර අලුත් අවුරුදු තෑග්ගක් දෙන්න මොනසා දුක් පීඩාවන් තුල ජනතාව ජීවත් වුණත් ඔබ මෙත්සිතින් ඒ සිංහල අලුත් අවුරුද්ද තෑග්ග ජනතාවට දුන්නොත් පින්තුනේ ජනතාව සතුටු සිටින් එය පිළිගනිවි මොකක්ද සුන්දර සිංහල අලුත් අවුරුදු තෑග්ග පින්තුනේ අනේ කරුණාකර ඔබලාගේ ජීවිත චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳින් පුරවා ගන්න චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳින් පුරවා ගන්න අනේ මේ දුක සකස් වෙන්නේ මේ සමාජය තුල මේ ජනතාව තුල මේ නායකයන් තුල මේ ජනතා නියෝජිතයන් තුල දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසාමයි කියලා දකින්න ඇත්ත ඇති සැටියෙන් දකින්න රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි කියලා ධුවනින් දකින්න පින්තුනේ දුකට හේතුව තෘෂ්ණාව නම් පින්තුනේ දුක නැති කරන්න ඕනේ තෘෂ්ණාව නැති කිරීමෙන්මයි තෘෂ්ණාව නැති කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පින්තුනේ ඒ නිසා මොනසා දුර්වල තත්වයකට රට ඇද වැටී තිබුණත් පින්තුනේ මේ මොහොතේත් ඔබට අවස්ථාව තියෙනවා වීරයෙන් නැගී ඉන්න ඒ නිසා කරුණා කරලා පින්තුනේ මේ දුකට හේතුව තමන් තුලම සකස් වෙන්නා වූ අධික තෘෂ්ණාවයි කියන කාරණය දැකලා මේ තෘෂ්ණාව නිරෝධය කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ ජීවිතයට එකතු කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය ජීවිතයට එකතු කරගන්න පින්තුනේ වගකීම් පවරද්දී වගකීම් බෙදා දෙද්දී අධික තෘෂ්ණාව සහිත පුද්ගලයන්ට වගකීම් බෙදා දෙන්න එපා දේශපාලනය කෙරෙහි අනාගත දේශපාලන ඉලක්කයන් කෙරෙහි අධික තෘෂ්ණාව තියෙන අයට වගකීම් තනතුරු බෙදා දෙන්න එපා අධික තෘෂ්ණාව යම් තැනකද එතන තියෙන දුකයි පින්නතුනේ එතන තියෙන දුකයි අපි මේ අත්විඳින්නේ දුකයි මේක ධර්මයේ වරදක්වත් බුදුරජාණන් වහන්සේගේ වරදක්වත් මහා සංඝරත්නයේ වරදක්වත් නෙමේ පින්නතුනේ අපේ ජීවිතවලට චතුරාර්ය සත්‍යයන් ධර්මයන්ගේ සුවඳ එකතු කර නොගැනීමේ වරදයි කියලා අපිම තේරුම් ගත්තොත් එහෙම තේරුම් අරගෙන අපි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ සුවඳ අපේ ජීවිතයට එකතු කරගත්තොත් පින්තුනි ඔබලා මේ රටේ ජනතාවට ඔබලා විසින් දෙන සුන්දර අලුත් අවුරුදු තෑග්ග එයම වෙනවා පින්තුනි වර්තමාන මොහොතේ ඇත්ත වශයෙන්ම අපි දක්ෂ වෙන්න ඕනේ සතර ඉරියව්වෙදීම සතිමත්ව ජීවත් වෙන්න පින්තුනි මොකද මේ වෙලාව මාරයා පංච උපාදානස්කන්ධ මාරයා පංගං අරගෙන පෙළපාලි යන මොහොතක් පින්තුනි ඒ නිසා ඔබ අනුන්ගේ පංගං එළියෙන්
ඔබේ ජීවිතය දකින්න යන්නේ පාපින් තුනි. අනුන්ගේ පන්දන් එළියෙන් ඔබ ජීවිතය දකින්න ගියොත් ඔබ අනිවාර්යයෙන්ම පින්තුනි පංච උපාදානස්කන්ධ මායාගේ පන්දන් එළියෙන්මයි ජීවිතය දකින්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න ධර්මය තුලින් ජීවිතය දකින්න පින්තුනි. ධර්මය තුලින් ජීවිතය දකින්න දක්ෂ වෙන්න. ඔබ ධර්මය තුලින් ජීවිතය දකින්නේ කොහොමද පින්තුනි? සෑම ඉරියව්වකදීම සතර ඉරියව්වේදීම පින්තුනි සතිමත්ව ජීවත් වෙන්න. සතර ඉරියව්වේදීම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් ජීවත් වෙන්න පින්තුනි. ඔබට මේ මුණ ගැහිලා තියෙන්නේ අහම්බයක් නෙමේ පින්තුනි. සාරා සංක කල්ප ලක්ෂ ගණනක දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනක ඉතිහාසයක් ඥාතිත්වයක් සම්බන්ධතාවයක් පටිච්ච සමුප්පන්න ඔබටත් මටත් තියෙනවා පින්තුනි. ඒ දීර්ඝ ඥාති ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර අපායන්ත වැටිලා කොයි සානං අපි දුක් විඳින්නේ නැද්ද? කල්ප විනාශයන් දස දහස් ගණනකට පිච්චි පිච්චි මෙරි මෙරි පටිච්ච සමුප්පන්න වෙප දෙද්දී පින්තුනි කොයි සානම් අපි දුක් විඳින්නේ නැද්ද? පින්තුනි රජවරු සිටවරු ඇමතිවරු එලා නපුරු පාලකීන් වෙලා පින්තුනි ජනතාව පීඩාවට පත් කරද්දී ජනතාව මරා දාද්දී ජනතාව සිර ගෙවල් වලට දමලා සාංසාරිකව සංසාරේ කොයිසානම් අපි අකුසල් සංස්කාර සිද්ධ කරගන්න ඇද්ද පින්තුනි? එනිසා ඒසා දීර්ඝ කටුක බව ගමනක් අපි පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. එනිසා ඔබ මේ මොහොතේ අත්විඳින්නේ පින්තුනි අහම්බයක් නෙමේ සංසාරේ අපිට මුණ ගැසුනා වූ දෙයක්මයි පින්තුනි. සංසාරේ අපිට පටිච්ච සමුප්පන්නව මුණ ගැසුණු දේවල්මයි යලි යලි පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල අපි මේ මුණ ගැහෙන්නේ පින්තුනි. ඒ නිසා මේ දුක නුවණින් දකින්න පින්තුනි. මේ දුක නුවණින් දකින්න එපා. මේ දුක කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් පෝෂණය කරගන්න දක්ෂ වෙන්න. මේ දුක මිත්‍යා දෘෂ්ටික ආශ්‍රයෙන් පෝෂණය කරගන්න එපා. මේ දුක කල්යාණ ධර්මයන්ගෙන් පෝෂණය කරගන්න දක්ෂ වෙන්න. මේ දුක පින්තුනි අසත්පුරුෂ ධර්මයන්ගෙන් පෝෂණය කරගන්න එපා. මේ දුක නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වෙන්න. මේ දුක අනුවණින් මෙනෙහි කරන්න යන්න එපා පින්තුනි. ඔබ මේ දුක නුවණින් දකිද්දී පින්තුනි ඔබ සොයන්නේ මේ දුකේ නිරෝධයමයි පින්තුනි. මේ දුකේ නිරෝධයමයි ඔබ සොයන්නේ. මේ දුකේ නිරෝධය සොයන ඔබට පින්තුනි නිරතුරුවම සතර ඉරියව්වේදීම සතිමත් භාවය ගොඩාක් වටිනවා. ඔබ හිතන්නේ ඔබ දැන් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නේ කියලා. දැන් පින්තුන් මොහොතක් දැස් පියාගන්නකෝ. මේ සුන්දර රාත්‍රියක් වක් පුරපසලොස්සක සඳවැතිය ආකාශයේ පින්තුනි සුන්දරව කැළුම් දිදී පායන ලස්සන රාත්‍රියක්. මේ රාත්‍රියේදී සිරස්ත ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා පින්තුනි ඔය වාඩි වෙලා ඉන්නා වූ ඉරියව්වෙන්ම පින්තුනි සතර සතිපට්ඨානයන් තුල ජීවත් වෙන්න. ඔබ කොහොමද ඔය වාඩි වෙලා ඉන්න ඉරියව් තුල සතර සතිපට්ඨානයෙන් ජීවත් වෙන්නේ? එහෙමත් නැත්නම් ඔබ නිදාගෙන ඉන්න ඉරියව්ව තුල, ඔබ ඇවිදින ඉරියව්ව තුල, ඔබ සිටගෙන ඉන්න ඉරියව්ව තුල ඔබ කෙසේද පින්තුනි සතර සතිපට්ඨාන ධර්මයන් තුල ඔබ ජීවත් වෙන්නේ පින්තුනි? බාහිර අරමුණු වලින් සිත වෙන් කරගන්න මොහොතක් ඔබේ සිත ආස්වාස ප්‍රාස්වාසයට යොමු කරන්න පින්තුනි. මොහොතක් ආස්වාස ප්‍රාස්වාසයට ඔබේ සිත යොමු කරලා ආස්වාසයේ ඉහළට ගනිද්දී ඇතිවීම කියලා දකින්න, ආස්වාසයේ පහළට ළමද්දී නැතිවීම කියලා දකින්න. ඇති වෙනවා නැති වෙනවා
ඇති වෙනවා නැති වෙනවා හැටියට මේ කාය සංස්කාරයන්ගේ ස්වභාවය යථා ස්වභාවය තුලින්ම ස්වභාවිකව දකින්න පින්වතුනි ඔබ ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා කාය සංස්කාරයන්ට කායේ ස්වභාවයෙන්ම පවතින ඉඩ දෙන්න ඔබ විවේකීව ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටින්න ඇති වෙනවා නැති වෙනවා කාය සංස්කාරයන්ට කායේ ස්වභාවයෙන්ම පවතින ඉඩ දෙන්න ඔබ විවේකීව ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටින්න ඇති වෙනවා නැති වෙනවා ආස්වාසයේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම නුවණින් දකින්න පින්වතුනි ඔබේ සිත චංචලව තිබුණානම් දැන් ඔබේ සිත නිශ්චල වේවි තවමත් ඔබේ සිත නිශ්චලව නැත්නම් ආයිමත් ඔබ නාසයේ අගට හිත යොමු කරන්න බාහිර සිතුවිලි වලට සිත අද්දුවන්න දෙන්න එපා පින්වතුනි සිත නිරතුරුවම නාසයේ අග නවතා ගන්න දැන් ඔබ ආයිමත් ආස්වාස කරන්න ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවීම නැතිවීම නුවණින් දකිමින් මොහොතක් ගත කරන්න දැන් අනිවාර්යයෙන්ම පින්වතුනි ඔබේ සිත නිශ්චලවයි පවතින්නේ ඔබේ සිත උපේක්ෂා සහගතවයි පවතින්නේ දැන් මේ උපේක්ෂා සහගත සිතෙන් පින්වතුනි අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්නයි හදන්නේ පින්වතුනි දැස් පියාගෙන මේ රූපය අට්ඨික සංඥාවෙන් දකින්න පින්වතුනි බාහිර ලෝකේ අමතක කරන්න ලෝකේ අයිති තෘෂ්ණාවට පින්වතුනි ලෝකේ අයිති දුකට ලෝකේ අයිති මායයට පින්වතුනි ඒ දුකට අයිති මායයට අයිති තෘෂ්ණාවට අයිති ලෝකයේ ස්පර්ශ කරන්න එපා පින්වතුනි ඔබ ඒ ලෝකයේ අමතක කරන්න ඒ ලෝකයේ මොහොතක් වසා තබන්න ඒ ලෝකයේ මොහොතක් අමතක කරන්න පින්වතුනි ඒ ලෝකයේ වසා තබන අමතක කරන පින්වතුනි සුන්දර ධර්මතාවයයි ඔය උපේක්ෂා සහගත හිත දැන් ඔබ තුල වැඩෙන ඔය සම්මා සමාධිමත් හිත පින්වතුනි දැන් ආයිමත් ඔබේ සිත දෙසට ඔබේ සිත යොමු කරන්න පින්වතුනි නොදුවන සිතක් නේද ඔබට තියෙන්නේ නැවතුන නිසල වූ සිතක් නේද ඔබට තියෙන්නේ ඔබේ සිත නිසල නැත්තම් පින්වතුනි ආයිමත් ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා හිත නිසල භාවයට පත් කරගන්න දැන් ඔබ පින්වතුනි නිසල සිතෙන් පින්වතුනි අට්ඨික සංඥාව මතු කළ දකින්න බලන්නකො කොච්චර සුන්දර ධර්මයන් තියනවද කියලා අපේ සැනසිල්ල උදෙසා ඒ සම්මා සමාධිමත් හිතෙන් ඔබ දැන් ඉන්නේ පින්වතුනි මායාගේ දැස් මොහොතකට අන්ධ කරලා ලොකු ජයග්‍රහයකේ ඔබ කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයෝ අන්ධභාවයට පත් කරලයි මේ මොහොතේ වැඩ සිටින්නේ පින්වතුනි ඒ පංච නීවරණයන් අන්ධ කළා වූ සිතෙන් සප්ත බොජ්ජංගයෝ වැඩෙන සිතෙන් පින්වතුනි දැන් අට්ඨික සංඥා මතු කරගන්න ඔබේ රූපය ඇට සැකිල්ලක් හැටියට දකිමින් ඉන්න විවේකීව වාඩි වෙලා ඉන්න මොහොතක විවේකීව හිටගෙන ඉන්න මොහොතක විවේකීව සැතපීලා ඉන්න මොහොතක විවේකීව ඇවිදින මොහොතක අට්ඨික සංඥාව තුලම ජීවත් වෙන්න පින්තුනි දුක උපදින දුක පෝෂණය වෙන සංඥාවන් තුලට යන්න එපා සමාහියේ බැලුවක් පින්තුනි දුක ඉපදින සංඥාවන්මයි සමාජගත වෙන්නේ ඒක ධර්මතාවයක් ලෝකයේ අයිති දුකට ලෝකයේ අයිති මායයට පින්වතුනි ඒ මායාවේ ලෝකයෙන් ඔබ මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී මොහොතක් අත් මිදෙන්න පින්වතුනි අට්ඨික සංඥාවට හිත යොමු කරන්න අට්ඨික සංඥාවට හිත යොමු කරලා ඔබේ රූපය
ඇට සැකිල්ලක් හැටියට දකින්න මස් පොඩ්ඩක්වත් නැහැ පින්වතුනි සම් පොඩ්ඩක්වත් නැහැ ඇට ගොඩක් විතරයි ඇට සැකිල්ලක් විතරයි ඒ ඇට සැකිල්ල තුල පින්වතුනි අට්ටි අට්ටි ඇට සැකිල්ලම දකිමින් ජීවත් වෙන්න ඒ ඇට සැකිල්ල දකිමින් ජීවත් වෙද්දී අට්ටික සංඥාව තුලම ජීවත් වෙද්දී පින්වතුනි බාහිර රූපයෙන් අට්ටික සංඥාවෙම දකින්න ඔබට අරුමුණු වෙනවා නේද මේ මොහොතේ ඔබට මේ ධර්මය දේශනා කරන භික්ෂුව ඔබ භික්ෂුව රූප සංඥාවෙන් දකින්න එපා ඔබ ඔය ආසනේ වාඩි වෙලා දැස් පියාගෙන මොහතා මේ භික්ෂුව අට්ටික සංඥාවෙන් දකින්න ඇට සැකිල්ලක් කොට දකින්න පින්නතුනි ඔබට අරමුණු වෙනවා නේද ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබට අරමුණු වෙනවා නේද ලෞතුරා බුදුරජාණන් වහන්සේ අට්ටික සංඥාවෙන් දකින්න පින්නතුනි ඇට සැකිල්ලක් කරලා දකින්න පින්නතුනි ඇත්ත ඇති සැටියට මේ විදර්ශනා රාත්‍රියේදී ඔබ දකින්න දැන් ඔබ අට්ටික සංඥාව තුලයි ජීවත් වෙන්නේ පින්නතුනි ඔබ මායාවේ ඇස් අන්ධ කරලයි මේ මොහොතේ වැඩ සිටින්නේ විදර්ශනාමය කුසල් ධර්මයන්මයි ඔබ තුල මොහොදු වෙන්නේ පින්නතුනි ඔබේ රූපය ඔබ අට්ටික සංඥාවෙන් දකින්නවා ඔබට අරමුණු වෙන බාහිර සෑම රූපයක්ම ඔබ අට්ටික සංඥාවෙන්ම දකින්නවා පින්නතුනි මොහතක් දැස් පියාගෙන මේ මුළු මනුස්ස ලෝකයේ සෑම මනුස්සයෙක් අට්ටික සංඥාවෙන් දකින්න අපේ රටේ වේවා අනෙකුත් ලෝකයේ සෑම මනුස්ස රූපයක් අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි ඇට සැකිලි කෝටි ගාන ප්‍රකෝටි ගාන දැන් ඔබට අරමුණු වෙනවා ඇති පින්වතුනි අද මේ සුන්දර පසළොස්වක පොය දවසේ තව්තිසාවේ සුදම් සභාව රැස් වෙලා ඇති පින්වතුනි ඒ සුදම් සභාවට ඔබ හිත යොමු කරලා සක්‍ර දෙවියන් අට්ටික සංඥාවෙන් දකින්න සතරවරම් දෙවියන් අට්ටික සංඥාවෙන් දකින්න ඒ සුදම් සභාවට රැස් වෙලා ඉන්න ලක්ෂ ගානක් දිව්‍ය සමූහයා අට්ටික සංඥාවෙම දකින්න පින්වතුනි ඇට සැකිල්ලකින් තොරව ලෝකය දකින්න එපා සෑම රූපයක්ම අට්ටික සංඥාවෙන් දකින්න ඒ ඇට සැකිල්ලක් පින්වතුනි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න ඔබේ අධ්‍යාත්මික රූපේ අධ්‍යාත්මික ඇට සැකිල්ල බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා නුවණින් දකින්න පින්වතුනි ඔබේ අධ්‍යාත්මික පඨවි ධාතුවත් ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් බාහිර සතර මහා ධාතුවතම මුහු කළ දකින්න එවිට ඔබට පෙනේවි අනේ මේ අධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් එකම ස්වභාවයේ පඨවි ධාතුවක්මයි මේ අධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් එකම ස්වභාවයේ ආපෝ ධාතුවක්මයි මේ අධ්‍යාත්මික වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් බාහිර වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් එකම ස්වභාවයේ වායෝ ධාතුවක් තේජෝ ධාතුවක්මයි කියලා පින්නතුනි සතර මහා ධාතුව කෙරෙහි මේ රූප සංඥාම කෙරෙහි පින්නතුනි තෘෂ්ණාවසියුම් කරගන්න තෘෂ්ණාවසියුම් කරගන්න අට්ටික සංඥාව තුලම ජීවත් වෙන්න ඉඳගෙන ඉන්න සෑම ඉරියව්වකදීම ඇවිදින සෑම ඉරියව්වකදීම නිදාගන්න සෑම ඉරියව්වකදීම සිටගෙන ඉන්න සෑම ඉරියව්වකදීම පින්නතුනි අට්ටික සංඥාව තුල ජීවත් වෙන්න ඔබ අට්ටික සංඥාව තුල ජීවත් වෙන මොහොතේ ඔබ තුල බාහිර සිතුවිලි ඇති වෙන්න පුළුවන් පින්නතුනි අපි ජීවත් වෙන පංච උපාදානස්කන්ධ ලෝකෙක ඒ නිසාම අපිට බාහිර සිතුවිලි ඇති වෙන්න පුළුවන් අපි ජීවත් වෙන බැඳීම් වලින් බැඳුනා වූ ලෝකෙක
එනිසාම අපි තුල පින්වතුනි මේ සප්ත බොජ්ජංගයන් යටපත් කරගෙන සිතුවිලි මතුවෙන්න පුළුවන් ඒ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් දකින්න සිතුවිලි නිත්‍ය වශයෙන් ගන්න එපා පින්වතුනි ඔබ අට්ටික සංඥා වඩන වෙලාවේ දැන් හොඳින් භාවනාව වැඩෙනවා කියලා සිතක් ඇති වුණොත් ඒ සිත නිත්‍ය වශයෙන් ගන්න එපා දැන් අට්ටික සංඥා වඩන වෙලාවේ මට හොඳින් ඇටසැකිල්ල අරමුණු වෙනවා කියලා හිතක් සකස් වුණොත් ඒ හිතේ මොහොතේම අනිත්‍ය වශයෙන් දකින්න චිත්තානුපස්සනාවට ජීවිතෙන් පණ දෙන්න පින්තුනේ නිරේතුරුවම අට්ටික සංඥාව වඩන මොහොතේම කායානුපස්සනාව තුලින්ම චිත්තානුපස්සනාවත් මතු කරගන්න පින්තුනි මොනම හේතුවක් නිසාවත් අට්ටික සංඥාවෙන් බැහැර සිතුවිලි වලට ඔබේ පස්සේ තුල ඉඩ දෙන්න එපා නිරේතුරුවම චිත්තානුපස්සනාව කෙරෙහි අවදියෙන් ඉන්න පින්තුනි ඊළඟට වේදනානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න ඔබ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා විවේකී මනසින් නිසල සිතකින් පින්තුනි විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරමි අට්ටික සංඥාවට හිත යොමු කරන මේ මොහොතේ සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන් එයි පින්තුනි අප්‍රමාණ ප්‍රශ්න ගොන්නක් තුල ජීවත් වෙන කාලයක් මේ කාලය අප්‍රමාණ ප්‍රශ්න මහා පාර දිහා බැලුවත් කන්තෝරුවක් දිහා බැලුවත් මිනිස්සේගේ අහිංසක මූණක් දිහා බැලුවත් විසිරෙන සිතක්මයි අපි තුල ඇති වෙන්නේ පින්තුනි ප්‍රශ්න වලින්ම හෙම්බත් වූ සිතක්මයි ඇති වෙන්නේ ප්‍රශ්නාර්ථයන්ගෙන් පිරුම සිතක්මයි අපිට ඇති වෙන්නේ හිතලා සතුටු වෙන්න දැකලා සතුටු වෙන්න අනාගත බලාපොරොත්තුවක් ඇති කරගෙන සතුටු වෙන්න කවුරුවත් අපිට ඉඩ දෙන්නේ නැහැ පින්තුනි කවුරුවත් අපිට ඉඩ දෙන්නේ නැහැ නමුත් පින්තුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා මේ උතුම් ධර්ම රත්නේ ජීවමානව ඉන්නවා මේ උතුම් සංඝ රත්නේ ජීවමානව ඉන්නවා මේ උතුම් තෙරුවන් කවදාකවත් පින්තුනේ ඔබට දුකක් දෙන්නේ නැහැ ඔබට බලාපොරොත්තු කඩවීමක් දෙන්නේ නැහැ ඔබේ අහිංසක සිතට පින්තුනේ වේදනාවක් දෙන්නේ නැහැ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් කල්යාණ ධර්මයන් මේ ලෝක ධාතුව තුල ජීවමානව තියෙන තාක් කල් පින්තුනි ඒ උතුම් තෙරුවන් කවදාක්වත් ඔබට නරකක් නපුරක් නම් දෙන්නේ නැහැ පින්තුනි මේ සුන්දර රාත්‍රියේදී මේ විදර්ශනාත්මක රාත්‍රියේදී උතුම් තෙරුවන්ගේ සරණමයි තෙරුවන්ගේ ශක්තියමයි තෙරුවන්ගේ මාර්ගයමයි තෙරුවන්ගේ කල්යාණ මිත්‍රභාවයමයි මේ නිසල රාත්‍රිය පින්වතුනි සුන්දර විදර්ශනාමය රාත්‍රියක් කරලා ඔබට දීලා තියෙන්නේ දැස් පියාගෙන දැන් ඔබ අට්ටික සංඥාව තුල ජීවත් වෙනවා අට්ටික සංඥාව තුල මතුවෙන සෑම සිතුවිල්ලක්ම ඔබ චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරනවා පින්නතුනි දැන් සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන් අනේ පුදුමාකාර ප්‍රීතියක් මට දැනෙනවා අනේ පුදුමාකාර පස්සද්ධියක් මට දැනෙනවා බැඳෙන්න එපා පින්නතුනි බැඳෙන්න එපා ඔබ දුකට යම්සේ බැඳුනද පස්සද්ධියට ඔබ බැඳුනත් එතන තෘෂ්ණාවක්මයි පින්නතුනි ඒ නිසා ඔබ තුල අට්ටික සංඥාව වැඩෙද්දී සතර ඉරියව්වේදී ඔබ කායානුපස්සනාව චිත්තානුපස්සනාව තුල ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම සප්තබොජ්ජංගයෝ වැඩෙනවා සප්තබොජ්ජංගයෝ වැඩෙද්දී ප්‍රීතිය පස්සද්ධිය පින්තුනි ඥාතියෙක් වගේ ඔබ ළඟම සිටිනවා ඥාතියෙක් වගේ ඔබ ළඟම සිටිනවා පින්තුනි නිරේතුරුවම ඒ සෑම සැප වේදනාවක්ම වේදනානුපස්සනාවෙන් දකින්න ඒ සැප වේදනාව මමේ කියලා දකින්න එපා ඒ සැප වේදනාව මගේ කියලා දකින්න එපා ඒ සැප වේදනාව මගේ භාවනාව කියලා දකින්න එපා සැප වේදනාව පින්තුනේ
පස්ස පච්චයා වේදනා පස්සේ අනිත්‍යයි. ඇයි පස්සේ අනිත්‍ය වුණේ පිංගතුනේ? ඇට සැකිල්ලක් නිසා සකස් වෙන පස්සේ කෙසේ නම් නිත්‍ය වෙන්නද පිංගතුනේ? සෑම සැප වේදනාවක්ම වේදනානුපස්සනාවෙන් දකින්න. සමහර විට ඔබ තුල දුක් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. අනේ මම අට්ටික සංඥාව වඩන වෙලාවෙත් මට භූමි තෙල් පොලිම මතක් වුණානේ. අනේ මම අට්ටික සංඥාව වඩන වෙලාවෙත් අහවල් පාලකයන් කෙරෙහි කේන්තියක් ඇති වුණානේ. පින්තුනි, ඒ දුක් වේදනාව මම කියලා ගන්න එපා. ඒ දුක් වේදනාව මගේ කියලා ගන්න එපා පින්තුනි. ලෝකේ ඔබටයි ති නැහැ. ඔබත් ලෝකයක් එකක් වෙන්නේ පාපින්තුනි. ඔබත් ලෝකයක් එකක් වුණොත් එතන දුකක්මයි උපදින්නේ. ඔබත් ලෝකයක් දෙකක් කරගන්න. ඔබත් ලෝකයක් දෙකක් කරගන්න. එවිට දුකෝබින් ගැලවිලා යාවි පින්තුනි. එනිසා කුමන දුක්සහගත සිතුවිල්ලක් ඇති වුණත් පින්තුනි ඒ දුක වේදනානුපස්සනාවෙන් දකින්න. පින්තුනි සාදු සාදු කියලා හදවතින් සාදුකාරයක් දෙන්න. කාටදේ? ලෞතර බුදුරජාණන් වහන්සේට. මේ උතුම් ශ්‍රී සද්ධර්මයට. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ධක්ම ආරක්ෂා කොට තියෙන ජීවත් වෙන උතුම් මහා සංඝරත්නයට පින්තුනි බලන්නකෝ කොයිසා සුන්දර ධර්මතාවයක්ද කියලා. සමාජයේ ගිනි ගන්නවා, මනුස්ස ජීවිත ගිනි ගන්නවා, මනුස්ස ජීවිත කෑ ගහනවා, කෝලාහල කරනවා, පෙළපාලි යනවා, මනුස්ස ජීවිත දේශයෙන් කතා කරනවා. ඒ ලෝකය පින්තුනි පැත්තක තියලා ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වෙන්න. පින්තුනි දැස් පියාගෙන මොහොතක් ඔබ අට්ටික සංඥාවෙන් මිදිලා සමාජයට හිත යොමු කරන්න. මේ මොහොතේ පින්තුනි සමහර විට ඔබේ නිවසේ විදුලි බලය නැහිටලා ඇති. හෙට දවසේ පැය 10ක් 12ක් විදුලි බලය කපනවා ඇති. පින්තුනි දුක ඇති කරගන්න එපා. දුකයිති මාරයාටයි, දුකයිති දුකටමයි, දුකයිති අවිද්‍යාවටමයි. පින්තුනි සෑම මොහොතකම කුමන හේතුවක් නිසා දුක් සිතුවිල්ලක් ඇති වුණත් ඒ දුක් සිත වේදනානුපස්සනාවෙන් හොදලා දාන්න පින්තුනි. පිරිසිදු කර දාන්න. මොනම හේතුවක් නිසාවත් පස්සේ හේතුවෙන් සකස් වෙන්නා වූ විඳින් සැප වේවා දුක් වේවා මමේ කියලා ගන්න එපා. මගේ කියලා ගන්න එපා. මගේ ආත්මය කියලා ගන්න එපා පින්තුනි. වේදනාවෝ නිරතුරුවම වේදනානුපස්සනාවෙන් පිරිසිදු කර දමන්න. දැන් ඔබ අට්ටික සංඥාව තුලයි ජීවත් උනේ. ඒ අට්ටික සංඥාව වඩන මොහොතේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම ඔබ චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරගත්තා. ඒ චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරගත්ත කායානුපස්සනාවෙන් පෝෂණය වූ සිතේ සප්තබොජ්ජංගයෝමයි මතුවෙන්නේ. ප්‍රීතිය පස්සබ්දියමයි මතුවෙන්නේ. ඒ සෑම වේදනාවක්ම වේදනානුපස්සනාවෙන් දැක්ක පින්නතුනි. යම් දුක් වේදනාවක් ඇති වෙනවා නම් වේදනානුපස්සනාවෙන් මේ දුක් වේදනාව පිරිසිදු කළා. ඔබ මේ මොහොතේ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක නේද? ඔබ ධර්මානුකූලව නිවැරදිව ඔබ තුන අට්ටික සංඥාව වැඩුණා නම් ඇලීම් ගැටීම් ඔබේ හිතේ නෑ පින්නතුනි. ඔබට මාරයාගේ ලෝකය අමතක වෙලා භූමි තෙල් පොලින් ඩීසල් පොලින් දැන් ඔබට අමතක වෙලා පින්නතුනි. සියලු දුක් අමතක කරන, සියලු අවිද්‍යාව මොහතක් අමතක කරන උතුම් ධර්මය සතර සතිපට්ඨාන ධර්මයන් පින්නතුනි. දැන් ඔබ වේදනානුපස්සනාව තුල ශක්තිමත් වෙලා ඉන්නේ පින්නතුනි. දැන් ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. මේ උතුම් ධර්මය වෙනස් වෙලා යනවා පින්නතුනි. අනිත්‍ය භාවයට පත් වෙලා යනවා.
මේ උතුම් ධර්මයන් දේශනා කොට වදාළ ලෞතර බුදුරජාණන් වහන්සේ ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවී ගියා පින්නතුනි ඒ උතුම් ධාතුන් වහන්සේලාත් කවදා හරි දවසක මහ පොළවේ සතර මහා ධාතුවටම මුහු වෙනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක් වුණ ආර්ය මහා සංඝ රත්න කොණ්ණඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේගේ පටන් පින්තුනේ යසෝදරා උත්තමාවියගේ පටන් ඒ අතීත ආර්ය මහා සංඝ රත්නය පිරිනිවී ගියා පින්තුනේ ඒ වගේමයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝත් කවදා හරි දවසක අතුරුදහන් වෙලා යනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් අපි මතු කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කවදා හරි දවසක අතුරුදහන් වෙලා යනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී මතු කරගත්ත සම්මා සමාධිමත් හිතත් කවදා හරි දවසක අතුරුදහන් වෙලා යනවා පින්වතුනි පංච නීවරණයන් අපේ සිත් පුරෝ ගන්නවා අපේ සිත් අයිති කර ගන්නවා පින්වතුනි ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි මේ මොහොතේ මතු කරගත්ත කායානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාවත් අනිත්‍ය වූ ධර්මතාවයන්මයි පින්වතුනි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ජීවිතයේ තුලින් පුහුණු කළ කායානුපස්සනාව අට්ඨික සංඥාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව අනිත්‍ය වී ගිය ධර්මතාවයන්මයි පින්වතුනි දැන් ඔබ දැස් පියාගෙන මේ දින්නේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර නිසල රාත්‍රියේ පින්වතුනි සමාධිමත් හිතෙන් දැස් පියාගෙන දැන් ඔබ අට්ඨික සංඥාව වැඩුවා ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලින් සමහර විට ඔබ නිදාගෙන ඉන්න ඉරියව්ව තුලත් ඉන්න ඇති කුමන ඉරියව්වක හිටියත් පින්වතුනි ඔබ තුල වැඩුණේ අට්ඨික සංඥාවමයි අට්ඨික සංඥාවමයි ඒ අට්ඨික සංඥාව වඩද්දී සකස් වුණ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවමයි ජීවිතයට එකතු කළේ අට්ඨික සංඥාවෙන් චිත්තානුපස්සනාවෙන් පෝෂණය වෙද්දී ඔබ තුල වැඩුණු සප්තබොජ්ජංගයෝ වේදනානුපස්සනාවෙන්මයි ඔබ පිරිසිදු කළේ පින්වතුනි මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා දකිද්දී පින්වතුනි ධම්මානුපස්සනාවෙන් ඔබ පෝෂණය වුණා වෙනවා පින්වතුනි සතර ඉරියව්වෙදීම සතර සතිපට්ඨානය තුල ජීවත් වෙන්න පින්වතුනි මේ මොහොතේ ඔබේ සමාජය තුල උද්ගත වෙලා තියෙන මේ අකුසලේ විලාපය යටපත් කරගෙන ඔබට නැගී හිටින්ට අවශ්‍ය නම් පින්වතුනි සුන්දර ඖෂධයක් තමයි සතර ඉරියව්වෙදීම සතිමත්ව සිටීම පින්වතුනි මොනම හේතුවක් නිසාවත් කුමන ඉරියව්වක සිටියත් ඔබ මහපාරක ඇවිදින මොහොතක් වෙන්න පුළුවන් විවේකීව කාර්යාලයේ නිවසේ සිටින මොහොතක් වෙන්න පුළුවන් ඔබ නිදාගන්න ඉරියව්වක රාත්‍රියේ සිටින මොහොතක් වෙන්න පුළුවන් පින්වතුනි මේ සෑම ඉරියව්වකදීම සිතට අයාලේ යන්න දෙන්න එපා පින්වතුනි සිතට අවිද්‍යාව ජීවත් කරන්න දෙන්න එපා අවිද්‍යාව ජීවත් කරද්දී පින්වතුනි දුකේ ආයුෂ වැඩි වෙනවා ඒ නිසාම ඔබ සෑම ඉරියව්වකදීම අට්ඨික සංඥාවෙන් ජීවත් වෙන්න එහෙමත් නැත්නම් දෙතිස් කුණුපයක් කියන සංඥාවෙන් ජීවත් වෙන්න එහෙමත් නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක් කියන සංඥාවෙන් ජීවත් වෙන්න එහෙමත් නැත්නම් පින්නතුනි මේ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් කියන සංඥාවෙන් ජීවත් වෙන්න එහෙමත් නැත්නම් ඔබ මරණානුස්සතියක් හැටියට දකිමින් ජීවත් වෙන්න මේ කෙසේ ජීවත් වුණත් පින්වතුනි ඔබ කායානුපස්සනාව තුලයි ජීවත් වෙන්නේ ඔබ අවිද්‍යාව තාවකාලිකව මරා දමද්දී
ඔබ දුක තාවකාලිකව මරා දැම කෙනෙක් වෙනවා කියන්නේ එනිසා මේ වෙලාවේ මාර ධර්මයේ කුස්නාවෙන් උපදින අවිද්‍යාවෙන් උපදින කෙල හැලෙන කුස්නාවෙන් උපදින බලය කෙරෙහි ධනය කෙරෙහි නිලය කෙරෙහි කෙල හැරෙන කුස්නාවෙන් උපදින මාර ධර්මයෝ රාකුසු වෙසින් පින්වතුනි ඔබව බිලිගන්න බලාගෙන ඉන්නවා රාක්ෂයින් වගේ ඔබව බිලිගන්න බලාගෙන ඉන්නවා ඔබේ පස්සය අවිද්‍යාවෙන් ගිනි තියන්න බලාගෙන ඉන්නවා ඔබේ පස්සය කුස්නාවෙන් ගිනි තියන්න බලාගෙන ඉන්නවා පින්වතුනි ගිනි ගන්නා ලෝකය තුල ඔබ නිවන පහනක් වෙන්න ගිනි ගන්නා ලෝකය තුල ඔබ නිවන පහනක් වෙන්න පින්වතුනි ගිනි ගන්නා ලෝකය තුල ඔබ නිවන පහනක් වෙන්න නම් පින්වතුනි සතර ඉරියව්වේදීම ඔබ සතිමත් වෙන්න ඕනේ සතර ඉරියව්වේදීම ඔබ සතිමත් වෙන්න ඕනේ පින්වතුනි කුංචි රාහුල පුතා බුදුරජාණන් වහන්සේගේ සුලඟිල්ලේ ඉඳලා අනේ තාත්තේ මට දායාද දෙන්න මට දායාද දෙන්න කියලා පසුබසින් ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දායාද හැටියට දුන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථයයි පින්තුනි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථයයි බුදුරජාණන් වහන්සේ රාහුල කුංචි හාමුදුරන්ට කියලා දෙනවා රාහුල මේ පඨවි ධාතුව අනිත්‍යයි රාහුල ඔබේ ශරීරයේ යම් තද ස්වභාවයෙන් පඨවි ධාතුවක් වේද ඒ පඨවි ධාතුව ඔබට අයිති නෑ රාහුල ඒ පඨවි ධාතුව අනිත්‍ය වූ පඨවි ධාතුවක්මයි රාහුල මේ ආපෝ ධාතුව ඔබට අයිති නෑ රාහුල මේ ආපෝ ධාතුව අනිත්‍ය වූ ආපෝ ධාතුවක්මයි රාහුල මේ වායෝ ධාතුව ඔබට අයිති නෑ රාහුල මේ වායෝ ධාතුව අනිත්‍ය වූ වායෝ ධාතුවක්මයි මේ තේජෝ ධාතුව ඔබට අයිති නෑ රාහුල මේ තේජෝ අනිත්‍ය වූ තේජෝ ධාතුවක්මයි රාහුල කුංචි හාමුදුරන්ට මුලින්ම දෙන කමටහන උනේ පින්වත මේ සුන්දර රාත්‍රියේදී ඒ සුන්දර කමටහන ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ සුලඟිල්ලේ දැවති බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්මයි පින්නතුනි ඒ අහිංසක දරුවාට ලෞතර බුදුරජාණන් වහන්සේ දෙන කමටහන තමයි ධාතුමාන සිකාරය දැස් පියා ගන්න දැන් මේ සුන්දර විදර්ශනා රාත්‍රියේ දැස් දෙක පියාගෙන ඔබේම රූපයේ සතර මහා ධාතුවට හිත යොමු කරන්න පින්නතුනි ඔබේ රූපයේ යම් තද ස්වභාවයක් තියෙනවා නම් ඒ තද ස්වභාවය පඨවි ධාතුව හැටියට දකින්න පින්නතුනි ඒ පඨවි ධාතුව මගේ කියලා ගන්න එපා මමේ කියලා ගන්න එපා මගේ ආත්මය කියලා ගන්න එපා ඒ පඨවි ධාතුව අනිත්‍යයි කියලා දකින්න මේ සම්මස් ඇතනහර වෙනස් වෙලා යනවා ජී මරණයන්ට පත් වෙනවා කවදා හරි දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා පින්වතුනි අනිත්‍ය වූ පඨවි ධාතුවක් ඔබේ අධ්‍යාත්මික පඨවි ධාතුවක් බාහිර පඨවි ධාතුවක් එකක් කොට දකින්න පින්වතුනි ඔබේ පඨවි ධාතුව තුලින් මහ පොළවේ පස් ගොඩක් දකින්න ඔබේ ආපෝ ධාතුව මේ ලේ සරව සොටුසෙම් මුත්‍රා මේ ආපෝ ධාතුව මමේ කියලා ගන්න එපා මගේ කියලා ගන්න එපා මගේ ආත්මය කියලා ගන්න එපා පින්තුනි මේ ආපෝ ධාතුව ඔබට අයිති නැහැ මේ ආපෝ ධාතුව අනිත්‍ය වූ ආපෝ ධාතුවක්මයි ඔබේ ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් එකට මුසු කරලා දකින්න වෙනසක් නැහැ පින්තුනි
එකම ස්වභාවයේ ආපෝ ධාතුවක්මයි. ඔබේ තේජෝ ධාතුව ඔබට අයිති නෑ පින්වතුනි. මේ තේජෝ ධාතුව ඔබේ හුස්ම ටික බැහැරට ගිය මොහොතේ සීතලක් බවට පත් වෙනවා. මේ තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටම මුහු වෙලා යනවා පින්වතුනි. ඔබට අයිති නැති තේජෝ ධාතුව මම කියලා ගන්න එපා. මගේ කියලා ගන්න එපා. මගේ ආත්මය කියලා ගන්න එපා. පින්වතුනි මේ වායෝ ධාතුව ඔබට අයිති නෑ පින්වතුනි. මේ වායෝ ධාතුව තුල මම කියලා දකින්න එපා. මගේ කියලා දකින්න එපා. මගේ ආත්මය කියලා දකින්න එපා. මේ වායෝ ධාතුව වෙනස් වෙලා යනවා. මේ අධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර වායෝ ධාතුවත් එකම ස්වභාවයේ වායෝ ධාතුවක් හැටියට දකින්න පින්නතුනි. සතර මහා ධාතුවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ශරීරයේ තද ස්වභාවය, ද්‍රව ස්වභාවය, වායු ස්වභාවය, රස්න ස්වභාවය නිරේතුරු නුවණින් දකින්න. ඒවා මමය, මගේය, මගේ ආත්මය කියලා ගන්නේ පා පින්නතුනි. මේ සලායතනයෝ මේ සතර මහා ධාතුන් පින්වතුනි අවිද්‍යාව නිසාමයි සකස්ුනේ. අවිද්‍යාව නිසා සකස්ුණා වූ සංස්කාරයෝ හැටියටම මේ රූපය දකින්න පින්වතුනි. නිරේතුරුවම සතර මහා ධාතුව නුවණින් දකිද්දී මේ නිරේතුරුව ධාතු මානසිකාර්ය තුල ඔබ ජීවත් වෙද්දී සකස් වෙන සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් දකින්න. ඔබ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් දකිද්දී ඔබ තුළ සප්ත බොජ්ජංගයෝ මතු වෙනවා. ඒ සප්ත බොජ්ජංගයෝ ප්‍රීතිය පස්සද්ධිය වේදනානුපස්සනාවෙන් දකින්න. මේ සියලු ධර්මතාවයෝ ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න පින්වතුනි. නිරේතුරුවම ඔබේ රූපය කායානුපස්සනාවෙන් කැමති ආකාරයෙන් සතර ඉරියව්වේදීම දකිමින් පින්නතුනි. මේ මොහොතේ මේ ඇවිලෙන ගින්නට ඔබ නොපෙන ඉන්න දක්ෂ වෙන්න පින්නතුනි. මේ ඇවිලෙන ගින්නට ඔබ අසීයෙන් පැන්නොත් පින්නතුනි ඔබව බේරගන්න කවුරුවත්ම නෑ පින්නතුනි. තවත් සාරාංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුප්පන්නව මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ගලාගෙන යනවා. මායයා මේ මොහොතේ සිද්ධ කරන්නේ ඒ සාරාංක කල්ප ලක්ෂ ගානක් ඈතට ගලාගෙන යන පංච උපාදානස්කන්ධ ලෝකයට ජනගහණය පිරිවර වැඩි කර දෙන්නයි පින්නතුනි. මාර උගුලට ඔබ කොටු වෙන්න එපා. ඒ මාර උගුලට ඔබ කොටු නොවෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්නතුනි සතර ඉරියව්වේදීම සතර සතිපට්ඨාණයෙන් ජීවත් වෙන්න. බාහිර දේ මමේ කියලා ගන්න එපා. ඔබේ දේ ඔබට අයිති නැතිකොට අනුන්ගේ දේ ඔබේ කියලා ගන්න එපා. දුක දුක හැටියට දකින්න. දුක පුද්ගල සංඥාවෙන් ගන්න එපා. දුකට හේතුව තෘෂ්ණාව කියලාම දකින්න. තෘෂ්ණාව පුද්ගල සංඥාවෙන් ගන්න එපා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුමයි කියලා දකින්න. ඒ නැති කිරීම පුද්ගල සංඥාවෙන් ගන්න එපා. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියටම දකින්න පින්වතුනි. සුන්දර මේ උදා වුණ සිංහල අලුත් අවුරුදු මංගල්‍ය, ඒ වගේම අද දවස මේ සුන්දර බක් පුර පසළොස්වක පෝය දවස පින්වතුනි මංගල්‍යයක් බවටම පත් කරගන්න. දුකෙන් මිදෙන මංගල්‍ය මතු කරගත්ත සුන්දර දිනයක් බවට පත් කරගන්න පින්වතුනි. මේ සුන්දර විදර්ශනා රාත්‍රියත් සමග එකතු වෙලා හිටිය මේ උතුම් විදර්ශනා ධර්මයන් ජීවිතයට එකතු කරගත්ත සියලුම පින්වතුන්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මෙත් සිතින්ම. ඒ වගේම මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පින්වතුන්ලා සියලුම දෙනාටත්
රටවාසී සියලුම දෙනාටත් අන්‍ය ජාතීන් අන්‍ය ආගම්වල සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ජය සතුට සම්පත උතුම් ධර්මයේ අර්ථයන් වැඩෙන සුන්දර අලුත් අවුරුද්දක්ම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම මේ රැස් කරගත්තා වූ මේ විදර්ශනාමය කුසල් ධර්මයන් මාගේ ගෞරවනීය උපාධ්‍යානන් වහන්සේ වන ඒ උත්තරීතර මහානායක දොඩම්පහළ චන්දසිරි මහානායක ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් අනිකොත් උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලාටත් සියලුම මහා සංඝරත්නයටත් මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් ධර්මයේ අර්ථයන් තව තව වැඩෙන සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට බොහෝම කරුණාවෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ පින්වත් ශාලිකා මහත්මියටත් පින්වත් සාරද මහත්මයාටත් ඒ වගේම මේ සිරස ප්‍රදානීය පින්වත් සජිත් රත්නායක මහත්මයාටු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී සුවපත් භාවයේ ආශ පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙන අවුරුද්දක් වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා හැමතෙරුවන් සරණයි.